ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. හොඳයි අපි යලිත් විරාමයක් අරගෙන ඔබ වුණ ගහනකොට ආසනෙට එනවා. අද නිවාඩු දවස් හුඟක් අයට ඉතින් ඉරිදා දවස්සේ අපි මුණ ගැහෙන මේ දෙවෙනි විශේෂාංගය ගැන පොඩ්ඩක් මතක් කළා. අනිවාර්යයෙන්ම හිතවත්කම අලුත් කරගන්න අලුත් විදිහට ජීවිතේ හිතන්න ඒ වගේම රටින් රටට ලෝකෙන් ලෝකයට බොහෝ දේවල් හොයාගෙන යනකොට මේ සොයා ගැනීම කියන දේත් එක්ක මිනිස්සු එන්නේ කුතුහලෙ එන්නේ ඒ නිසා කුතුහලයට පණිවිඩයක් ඒ වගේ මේ කුතුහලය ඔස්සේ හොයාගන්න සමහර දේවල් එක්ක ලෝකේ ජයග්‍රහණය කරන්න අපිට සිද්ධ වෙනවා ලෝකේ ජයග්‍රහණය කරන්න අපි බොහෝ දේවල් හොයාගෙන යනවා එහෙම හොයාගෙන යන තැනක ඉන්න බොහොම ආදරණීය චරිතයක් මේ මට එහෙම හඳුනන්න හිතුනා ඔව් ඒ විදිහට හඳුනන්න පුළුවන් අපිට මොකද වර්තමානයේ ගැළපෙනම නිෂ්පාදනයක් සේවාවක් අපිට ලබා දෙන්න එතුමා මූලික වෙනවා ඒ කාරණාවත් එක්ක අපි අද දවසේ ඔහුට ආරාධනා කරනවා එන්න මැදිරියට අපිත් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්න කියලා ඒ නිසා අපි අද දවසේ ආරාධනා කළේ ඔබත් එක්ක වටිනා අදහස් බෙදා හදා ගන්න විශේෂයෙන්ම ඔහුගේ ජීවන ගමන තුල තියෙන කාරණා වගේම ඔහුගේ නිෂ්පාදනය හරහා ඔහුගේ සේවාව හරහා ලබා දෙන්නා වූ පණිවිඩත් රසක් තියෙනවා අපිට ඔබත් එක්ක බෙදා හදා ගන්න. අපි ආදරයෙන් පිළිගන්නවා රීජන් රිනුවබල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහත්මයා තමයි අද දවසේ අපිත් එක්ක ඉන්නේ. අයිබෝවන්. දැන් අපි මේ කතා කරන්න නම් හුඟක් දේවල් තියෙනවා. කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරි වෙන තැන. බැරි වෙන විදිහටම. නමුත් අපි අපේ හැඩෙත් පොඩ්ඩක් තියාගෙන පුංචි කාලේට පොඩ්ඩක් ගිහිල්ලාම පොතුමාගේ. කොහොමද අපිට පොඩි කාලේ පොඩ්ඩක් මතක් කරන්නේ? පොඩි කාලේ කියන්නේ තම ඉතාමත් සුන්දර මතක ගොඩකින් පිරිච්ච කාලයක්. මම ඉපදුනේ 1969. දැන් මගේ වයස කියලා ගන්න පුළුවන්. 1969 ඉපදිලා දරුවන් හතර දෙනෙක්ගේ පවුලක මම තමයි බාලයා. එතකොට මට වඩා අක්කලා හතර දෙනෙක් හිටියා මට වඩා වැඩිමල්. ඉතින් හැමෝගෙම ආදරයත් එක්ක ඉතාමත්ම සුහදව හැදිච්ච පවුලක පොඩි පොඩි දරුවා. ඊට පස්සේ මම පාසල් අධ්‍යාපන ඉස්සෙල්ලාම ගියේ අශෝක කනිෂ්ඨ විද්‍යාලය කියලා ඒ කාලේ තිබ්බේ අශෝක විද්‍යාලය දැන් තියෙන්නේ. එතනදී අතිවිශාල අධ්‍යක්ෂින් ප්‍රමාණයක් අපි ලැබුවා. හැම දෙයක් සම්බන්ධයෙන්ම. අධ්‍යාපනය එතකොට ස්පෝර්ට්ස් ක්‍රීඩා විෂය ඒ අරුණහම ලීඩර්ෂිප් කියන එක නායක අපිට පටන් ගත්තේ අපිට ඇඟට ඉස්සෙල්ලම ආවෙතනින් මේ කොයි කාලේද මේ කියන ළමා කාලේ මේ මම ඉතාමත්ම පොඩි කාලේ අවුරුදු හිතන්නේ අවුරුදු 3ක 4ක වගේ කාලේ හැබැයි ලොකු හැඩයකින් ඉන්නේ අන්න ඒකයි තව 4 රුපියක් දකින්න ඔය අපි ඒ ලෙවල් පන්තියේ අවසාන දිනේ ඔතන ඉන්නේ අපි ඉතාමත්ම ආදරය කරන ගුරුතුමියක් අපිට අපේ පන්ති භාර ටීචර් සුජාතා මහරච්චි මැඩම් සහ අපේ පන්තියේ අනෙක් සගයෝ දැන් සමහර කට්ටිය ජීවතුන් අතරත් නැහැ මේ ඔය ඉස්කෝලේ අන්තිම දවසේ ගත්ත ඒ ලෙවල් පන්ති අන්තිම දවසේ ගත්ත පින්තූරය පාසල් කාලේ ගැන කතා කරමින් ඉන්නේ අපි ඊට පස්සේ දැන් පහේ ශිෂ්‍යත්වයේ ඉවර වෙලා ඒක ඉස්කෝලේ අශෝකයිෂ්ඨ විද්‍යාලයේ ඉන්න කාලේ අතිවිශාල විදිහට වැඩ කළා අපි මම අපේ තිබ්බ මෙත්තා කරුණා මුදිතා කියලා තිබ්බේ මේ නිවාස තුන. මම මුදිතා නිවාසයේ මම මේ නායකයා. ඊට පස්සේ ඉතින් බෑන්ඩ් එකේ මම බෑන්ඩ් ලීඩර් වෙලා හිටියා. ඊට පස්සේ අපි ඒ කාලේ මම දැන් ඉස්සෙල්ලා ජයනිත් එක මම කී කී හිටියේ ඒ කාලේ අපි මේ පළවෙනි වතාවට ටවර් හෝල් එකේ ඩ්‍රාමා එකක් කළා. ඔව් ඒ කාලේ හැටියට රුපියල් 25ක් ටිකට් එකක්. අද කාලේ ගත්තොත් රුපියල් 25000ක් වගේ. මට හොඳට මතකයි අපේට හිටියා ගුණපාල සර් කියලා ඒ කාලේ හිටිය ගුරු පියවරු. ගුණපාල සර් කියලා හිටිය අපේ 4-5 පන්තිය සාමාන්‍යයෙන් අශෝක විද්‍යාලයේ 4-5 පන්ති දෙක එක සර් කෙනෙක් තමයි එක සර් කෙනෙක් හරි එක මැඩම් කෙනෙක් හරි තමයි උගන්වන්නේ. අපේ පන්තියේ හිටිය ගුණපාල සර් කියලා. ගුණපාල සර් මට කතා කරලා දවසක් කිව්වා ඒ කාලේ මට කියන්නේ ලක්මාල් කියලා නෙමෙයි ඒ කාලේ කියන්නේ තුෂාර කියලා. මේ තුෂාර තමුසේනම් කවදාක්වත් ශිෂ්‍යත්වය පාස් වෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද හේතුව මේ විස්කෝලේ පන්තියේ උගන්නන මේ කාලයෙන් 50%කට වඩා අපි පන්තියේ නැහැ. බාහිර දේවල්. බාහිර දේවල් කරන්නේ එක එක දේවල් කරන්න යනවා. ඊට පස්සේ මට මතකයි අපේ ශිෂ්‍යත්වයේ රිසල්ට්ස් ආවේ අපි ඔය මේ ටවර් හෝල් එකේ
්‍රාමයක ස්ටේජ් කරන දවස තම ශිෂත්ත රිසාල්සාාව ඒකත් අපි බලන්න කියනෑ. මට හොඳර මතක ඒකාල අපිට අපේ විදුවල්පත්තුමයිටිය ධර්මරත්න කියලා විදුවල්පතිවරේ හිටියේ තාමත්ම ගරුගාම්බීර විදුවල් පරිපතිවරයෙක් එතුමා අපිට මතකයි ශිෂත්තට අපිට හවසට පන්ති කියලා ගණගු ගන්නන්නේ ධර්මරත්නස. බොහොම බයි ධර්මත්නසයට. අදටත් ඉතාම හොඳටම ගරු කරන පුද්ගලයෙක් මොකද ගුරුපියවරු. මට මතකයි ස්ටේජ්ජකේ පිටිපස්සේ ඩ්‍රාමයකේ ෆස්ට හාක ඉවර වෙලා පොඩි විරාමයක් දෙනවනේ විරාමේදී ඇවිල්ලා මාව වඩා ගත්තා. වඩාගෙන කිව්වා තුෂාර ඔය ශිෂ්‍යත්වේ පාස් වෙලා කියලා. මොකද හේතුව හැමෝම මිතිමන් ෆේල් වෙලා. ඊට පස්සේ එතනින් අපිට පාරවල් දෙකක් තිබ්බා යන්න මම ඇත්තටම රාජකීය විද්‍යාලයේ එන්ට්‍රන්ස් එකට ලිව්වා. ආනන්ද විද්‍යාලයේ එන්ට්‍රන්ස් එක තිබ්බේ මට ආනන්ද විද්‍යාලයට මට නිකම්ම යන්න පුළුවන්. ඒක මගේ තාත්තගේ ඉස්කෝලේ. ඉතින් මගේ හිත තිබ්බේ ආනන්දයත් එක්ක. මම ඉතින් මට හම්බ වෙච්ච අවස්ථා දෙකෙන් මම වැඩි හොඳයි කියලා මම හිතපු දේ මම තෝරගත්තා ආනන්දට යන්න. ඒක මම අදටත් හිතන හොඳ තීරණයක් කියලා. ඊට පස්සේ එතනින් එහාටත් අපේ තියෙන ලීඩර්ෂිප් ක්වලිටීස් කියන දේවල් ඩෙවලප් වුණේ ඕනම දෙයකට බය නැතුව යන්න ඕනම පියවරක් ගන්න ඒ සියලුම දේවල් මට ආවේ මම හිතනවා මම කියන්නේ මරියකඩේ ඉස්කෝලේ කියලා. මම කියන්නේ මරදාන ඉස්කෝලේ කියලා. ඒක මරියකඩේ. මරියකඩේ ඉස්කෝලෙන් හම්බ වෙච්ච පන්නරේ තමයි අපිට අදටත් ඇඟේ තියෙන්නේ කියන එක මම කියනවා. ඔහොම පන්නරයක් ලබාගෙන ජීවිතේ ඉස්සරහට ගියපු ඒ වගේම තවත් ඉස්සරහට යන මිනිස්සුන්ට ඉදිරියක් පෙන්වන ආදරණීය චරිතයක් තමයි මේ ඉන්නේ. දැන් ඔය තාත්තා ගැන මතක් කළා කීප තැනකම, ඒ වගේම අම්මා තාත්තා ගැන මතක් කළොත් කොහොමද දැන් ඔය ආනන්ද විද්‍යාලයට ගියපු පියෙක්? එතකොට කොහොමද පවුල් පසුබිම හැදුනේ? අර චණ්ඩි පුතා කියන කෙනෙක්ද? අනිවාර්යයෙන්ම මට හොඳට මතකයි කවදාකවත් අපේ අම්මවත් තාත්තවත් මට ඇඟට අත තියලා පාරක් ගහලා නැහැ. කවදාක්වත්. හැබැයි මට මතකයි තාත්තා බැලුවොත් ඇති අපිට මේ පණිවිඩේ නිවැරදිව හම්බ වෙනවා. මොකද ගෙදරට කවුරු හරි අමුත්තෙක් ආවත් අපි යන්නේ සමාජයට කතා කරන්න. කතා කළොත් තමයි අපි එන්නේ එතනට. ඒ වගේ මේ ඉතාමත්ම හොඳ විනයක් ගෙදරදීම හැදුනා. ඊට පස්සේ මට හොඳට මතකයි තාත්තා අපි පුහුණු කරපු හැටි. ඒ කියන්නේ තාත්තා වාහනයකින් රැකියාවට යනකොට මාව තාත්තා ගිහිල්ලා පුරුදු කළා බස් එකේ යන්න. ඒක තමයි කියන්නේ අර පොඩි කාලින් දැම්ම ඉන්ඩිපෙන්ඩන්ස් ලීඩර්ෂිප් කියන එක පුරුදු කළා කියන්නේ ඒකයි. ඉතින් එකේ පන්තියේ ළමයෙක් තනියෙන් බස් එකේ ගිහිල්ලා මේ ඉස්කෝලෙට ගිහිල්ලා ඒ සියලුම දේවල් කරගෙන ආපහු එනකන් හැබැයි තාත්තා හැම දෙයකම පිටිපස්සේ හිටියා හැවනල්ලක් වගේ. ඉතින් ඒක මට හොඳට මතකයි. මොකද එතනින් තමයි අපි පටන් ගත්තේ. හැබැයි කවදා හරි දැන් අපි අද කරන වැරද්ද තාත්තා එදා කළේ නැහැ. ඒක මම අද දකින වැරද්දක් හැටියට. මොකද අද අපි දරුවන්ව උදේට ගිල ඉස්කෝලේ බස්සනවා. අපි දැක්කොත් එහෙම අපි වටේ තියෙන ඉස්කෝලවල උදේට තියෙන වාහන ප්‍රමාණය ඒ සියලුම දෙනා දෙමව්පියෝ මේ දරුවන්ට තියෙන ආදරේ හින්දා තමයි. හැබැයි ඉතින් ඒ කරන දේ තියෙන මේ ඉස්සරහට තමයි ඒකේ ඵල විපාක දකින්නේ. ඒක දකිනකොට ඉතින් පරක්කු වැඩි. අපි මමත් ඒ වැරද්ද කරන තාත්ත කෙනෙක් මම දකින හැටියට. හැබැයි ඒ කාලේ අපේ තාත්තලේක හරියට කළා. හරියට කරලිවල අපිට ඒ නිවැරදි මඟ පෙන්වීම ලබා දුන්නා. මගේ තාත්තා අවුරුදු 43ක් එක ආයතනයක වැඩ කළා මේ විශ්‍රාම ගියේ. කියන්නේ සුදු මාතෘ පාලනය කරපු ආයතනයක තේ සම්බන්ධ ආයතනයක. ඉතින් ඉතාමත්ම හොඳ විනයක් තිබ්බා. වෙලාවට වැඩට යන එක, ගිහිලා තමුන්ගේ වැඩහරියට කරන එක, ඒ වගකීම් දැරීමේ ශක්තිය අපි දැක්ක මුලින්දම්ම. ඒ වගේම නිවැරදි මඟ පෙන්වීම. අම්මත් එහෙමයි. අම්මා ගෘහණියක්. ඉතින් අපි ගෙදර ආවහම ගෙදර වැඩ කළාද, තමුන්ගේ හෝම්වර්ක් ටික හරියට කළාද, ඒවා මේ ඔක්කොම බලන්නේ අම්මා තමයි. ඔය කාරණේ මතක් කරපු නිසාම මේ දරුවන්ට වගකීමක් දෙන්න ඕනි කියන තැන ඔබේ දෙමව්පියන් හිටිය කියන කාරණේ කතා බහේදී එකතු වුණා. හැබැයි අද දවසේදී අපි දකිනවා එහෙම වගකීමක් දෙන්න ඕනි කියන පරිසරයක අද දෙමව්පියෝ ඉන්නවද කියන ගැටලුවත්. සමහර විට දරුවව පාසලට අරගෙන යනවා, එතනින් ආයෙමත් එක්කගෙන එනවා, ඊට පස්සේ තනියම වගකීමක් දරන්න දෙන්නේ නැති අවස්ථාවන් තියෙනවා. අපි අපිම කරන අවස්ථාවන් ඕන තරම් තියෙනවනේ. කොහොමද මේ කාරණාව දකින්නේ? මේක බොහොම අර දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් සිංහලෙන් අපි කියනවනම්. මොකද අද කාලේ සමාජයේ ජයනි දැන් වා මට වඩා මේ බොහොම දරුවෙක් වගේ මගේ ඇසත් එක බැලුවහම ඒක දැන් අපේ කාලේ ළමා කාලේ තිබිච්ච සමාජයයි අද ළමා කාලේ තියෙන සමාජයයි 100%ක් වෙනස්.
උදාහරණයකට ගත්තොත් එමේ ඒ කාලේ අපි දැක්කේ නැහැ මේ මේ තරම් මත්ද්‍රව්‍ය පිරිච්ච ඉස්කෝල අපි දැක්කේ නැහැ. අද ගත්තොත් එමේ ලංකාවේ සාමාන්‍ය මාධ්‍යවල කියන විදිහට ඉතාමත්ම භයානක විදිහේ මත්ද්‍රව්‍ය ඉස්කෝලවල ළමයින් අතර සංසරණය වෙනවා. ඉතින් අපේ කාලේ එහෙම දේවල් තිබ්බේ නැහනේ. එතකොට අපේ කාලේ අපේ දෙමව්පියන්ට පුළුවන් ළමයින් අතහැරලා ඉන්න පුළුවන්. ඒ ඒ ඒ මෙන්ටල් කම්ෆර්ට් එක ඒගොල්ලන්ට තිබ්බා. හැබැයි දැන් කාලේ පේරන්ට් කෙනෙක්ට ඒක නැහැ. දැන් කාලේ දෙමෝපියෙක් හැමතිස්සෙම හිතන්නේ මම මේ ළමයාව තනියෙන් මේ දේ කරන්න දුන්නොත් එම මේ ළමයා මොකද ළමා මනස කියන එක හරිම මේ කලබලකාරී මනසක්. ඒක ඕන පැත්තකට යන්න පුළුවන්. දැන් මටත් ඉන්නවා අවුරුදු 16ක පුතේ, පුත්‍ර රත්නයක්. දැන් එයා තනියම ඇමරිකාවේ චිකාගෝ මේ යුනිවර්සිටි එකේ මේ දවස් 10ක් ගත කරලා ඊයේ තමයි ගෙදර ආවේ. තනියම. ඉතින් එහෙම දේවල් කරන්න අපිට අතාරින්න වෙනවා යම් කිසි අවස්ථාවක. මොකද ඒක තමයි අපි අර ඉස්සරහට දෙන්න පුළුවන් ලීඩර්ෂිප් එක. ඉතින් මේක ඉතාමත්ම මේ මේ ඩෙලිකට් දෙයක්. හරි අමාරුයි මේ මෙහෙම කරන්න ඕනේ කියලා කියන්න අමාරුයි. හැබැයි අදටත් මම දකිනවා මම ජීවත් වෙන පරිසර වටපිටාවේ එක එක දෙමව්පියන් තමුන්ගේ දූ දරුවන් එක එක විදිහට මේ නිදහස ඒගොල්ලන්ට දීලා එක එක විදිහට ඒගොල්ලන්ගේ ලීඩර්ෂිප් එක ඩෙවලොප් කරන කට්ටිය මම දැකලා තියෙනවා අදට. දරුවෝ කියලා කියන්නේ පරිස්සමෙන් හසුරවන්න ඕන උදවිය. ඔව්. දැන් මේ ඔබතුමත් එක්ක කතා කරනකොට අපිව දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ කරගන්නවා. මහාචාර්ය අතුල සුමතිපාල මහත්මයා ඉන්නවා අපිත් එක්ක දුරකථනයෙන්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. බොහොම ආදරයෙන් පිළිගන්න අපේ වැඩසටහනට. අද දවසේ අපිත් එක්ක ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහත්මයා ඉන්න වෙලාවක එතුමාගේ හිතවතෙක් මිත්‍රයෙක් විදිහට ඔබතුමා අපිත් එක්ක කතා කරන එක අපි තමත් අගය කරලා සලකමින් බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. එතුමා ගැන අපිට පොඩ්ඩක් කියන්න කොහොමද ඔය මිත්‍රත්වය කියලා? ඔව් පොඩ්ඩක් නම් කියන්න බෑ, කියන්න නම් බොහෝ දේවල් කියනවා. ඒක තමයි. හැබැයි අපිට පොඩ්ඩක් තමයි කියන්න වෙන්නේ කාලයත් එක්ක. ඔව් විනාඩි කීයක් දෙනවද කියන්න? එතකොට මම ඒකට ගන්නවා. ඒක අමාරක් දෙකට වඩා දෙන්න ටිකක් අමාරු. ලක්මාල් කියන්නේ මම ලක්මාල් මල්ලි කියලා කියන්නේ යාළුවෙක් තමයි. ඒත් අපේ හිතවත්කම් අවුරුදු 25ක පිටකට කැදී වෙන හිතවත්කම්. ඔව්. ඒතර ලක්මාල් කියන්නේ ඉතාමත්ම හිත හොඳ අධිෂ්ඨානශීලී එක පැත්තකින් ව්‍යවසායකයෙක්, පැත්තකින් හොඳ මනුස්සයෙක්. ඒ වගේම ලක්මාල් කියන්නේ හොඳ ගායකයෙක්. ඇත්තද? මම දන්නේ නැහැ. ඔව්. බොහොම ලස්සන කියන්න පුළුවන්. ඒ වගේ වැඩ බොහොම පිළිවෙලකට අලපි කියන්නේ සිතට තියෙන්න ඕන කියන. සිතට තියෙන්න ඕන කෙනෙක්. අනික ඊළඟට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඒක මේ සම්හන්දාට එදියේ අය දකින්නේ නැහැ ගොඩක් කරවට. ලක්මාල් කියන්නේ මේ රටට ආදරය කරන මනුස්සයෙක්. සමහරලාට තරහෙන් කතා කරනවා මේ සිදුවමින් පවත්න දේවල් ගැන. ඒ වුණාට තාම මේ මේ 11 පැය පොරබදන්නේ මේ රටට යමක් කරන්න කියලා. ඔය විශේෂයෙන් ගත්තාම මේ තාපබල ශක්තිය වගේ ශ්‍රේෂ්ඨවල දේවල් ඉතාමත්ම උනන්දුවෙන් මේ රට වෙනුවෙන් වැඩ කරන්න හදන කෙනෙක්. මම දන්නේ මේ වගේ මිනිස්සු එයා මං හිතන්නේ රට දාලා කියලා. හැබැයි ඒ වගේ මිනිස්සු රට දාලා යනවා නම් එතකොට වැරද්ද තියෙන්නේ යන මනුස්සයාගේ නෙමෙයි, තියාගන්න බැරි කමේ. ඉතින් මේ මේ මේක තමයි සරලව කියන්න තියෙන්නේ. ඉතාමත්ම හිතවඳ කෙනෙක් මට අතුලයි කියලා කටපුරා කියන්නේ මගේ නෝන්පත්තේමයි. හැබැයි ලක්මාල්ගේ බිරිඳට මම කියන්නේ පුත්තිකා දුව කියලා. කියන්නේ අපේ සල දෙකක සම්බන්ධයක් තියෙන්නේ වෙන වෙනම. එතකොට ඉතාමත්ම දැඩි විශ්වාසයක් ඔහු මා පිළිපත් තියෙන වගේම මට ඔහු පිළිපතව තියෙනවා. ඉතින් කියන්නේ හොඳ මනුස්සයෙක්, අනිත් මිනිසුන්ට උදව් කරන පුළුවන් තරම්. එහෙම බොහොම සාධනීය බලන හොඳ නායකයෙක් කිව්වත් වැරදි නැහැ. සමහරලාට එයා බොහොම සද නීති තියෙන තීවා බද්ධන තියෙනවා කියලා පෙන්නනවා. ඒ වුණාට හිත ඇතුලේ සමහරලාට හරිම හිත ඉක්මන් ගිහින් උණු වෙන හොඳ හොඳ මනුස්සයෙක්. ඒ කියන්නේ මට යාග්ගෝ කියලා ඉන්නේ කම ළඟ අතිසාරන්තෝ කියන ජාතිය අඩුයි. එහෙම එහෙම කෙනෙක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ආශ්‍රය කරන්න, අන්න පොඩ්ඩක් සතුටු වෙන්න, කාලය ගත කරන්න, තම සතුටෙන් කරන්න පුළුවන් මනුස්සයෙක්. බොහොම ස්තුතියි. ඒ කියපු විදිහටම විනාඩි කිහිපය ඇතුළත මේ වටිනා අදහස් ටික අපිත් එක්ක බෙදා හදාගත්තාට ඔබතුමාට බොහොම ස්තුතියි. මනුස්සකම් දන්නේ මනුස්සයෙක් කියලා. ඒ සියල්ලට කලින් එතුමා ගැන කොහොමද අපිට පොඩ්ඩක් ඔබතුමාගේ හිතවත් කම කියන්න. අතුලයියා දැන් මගේ අවුරුදු 54 වයසට අතුලයියාව මම දන්නවා. මම හිතන්නේ අවුරුදු 40ක අධික කාලයක් මම දන්නවා. අතුලයියා කියන්නේ අපේ ගම් පළාතේ අපිත් එක්ක හිටියා. අපිට මේ අපේ පොඩි
ඉතාමත් එකේ දෙකේ පන්තිය කාලේ අතුරු අයියලා යුනිවර්සිටි යන කාලේ. ඉතින් අපි දැකපු අතිවිශාල දැවැන්ත චරිත රටට යම් කිසි දෙයක් කරන කරන්න ඌමනාව තියෙන සහකරන මට අතුරු අයියා ගැන තියෙන මේ හොඳම මතකය තමයි සුනාමි ඇති වෙච්ච වෙලාවේ. සුනාමි ඇති වෙච්ච වෙලාවේ අතුරු අයියා ඒ දවස්වල මේ එක්සත් රාජධානියේ ඉතාමත්ම මේ මේ අතිවිශාල හොඳ රැකියාවක් කරපු දොස්තරවරේ. කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එම ලංකාවේ මේ අපි මුදල් හැටියට ගත්තොත් එම පවුන් ලක්ෂ දෙකකට හැපැත්තේ පඩිගත්ත මිනිස්සු. ඒ ජොබ් එකට ඒ වෙලේ ඒ සුනාමි ඇති වෙච්ච වෙලාවේ ඒ ජොබ් එකෙන් අස් වෙලා ඇවිල්ලා හම්බන්තොට නිකන් ටෙන්ට් එකක මාස 7කට 8කට වඩා වැඩි කාලයක් වැඩ කළා. මේ ලංකාවේ මිනිස්සුන්ගේ මේ සුභසාධනයේ තකා තමුන්ගේ තියෙන දේවල් සියලුම දේවල් අතහැරලා ඇවිල්ලා මෙහෙ ටෙන්ට් එකට වෙලා වැඩ කළා. ඉතින් එහෙම මිනිස්සු අද විරලයි. දැන් මේ මහාචාර්යතුමාත් කිව්වනේ එකතරකදී හොඳ ගායකයෙක් කියලා. මම දැන් මේ වෙලාවේ සින්දුවක් කියන්න කියලා. සින්දුවක් කියන්න කියලා නම් අපි කියන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අපි බලමු සින්දුවක්. කියන්න පුළුවන්. කැමතිම කියමු අපි විරාමෙන්. පුංචි උත්සාහයක් කිතුමු. මගේ මේමයි මම දැක්කොත් එහෙම මම මේ ගායකයෝ ගැන හිතුවොත් එහෙම මගේ පළවෙනිම මේ කැමැතිම ගායකයා තමයි WD අමරදේව මහත්මයා. ඊළඟට ගුණදාස කපුගේ මහත්මයා. ඊළඟට අමරසිරි පීරිස් මහත්මයා. දැන් ළඟදී එකතු වෙච්ච කට්ටියත් ඉන්නවා මේකට. සේනක බටකොඩ මහත්මයා. එතකොට කසුන් කල්හාර මහත්මයා. ඉතින් බොහොම පුළුල් පරාසයක් තියෙනවා. ඊළඟට අමතකම කරන්න බැරි එක්කෙනෙක් තමයි අපෙන් නැති වෙලා ගිය මේ සුනිල් ජිප්සිස්. හරි. සමහර වෙලාවට මම සින්දු කියනකොට සුනිල් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කෝරස් කියනවා. එහෙමයි සින්දුවේ කෝරස් එක කියන්න ඕන නේද? අනිවාර්යයෙන්. හදවතේ රැඳුණු ආදරණීය ගීතයක් බලමු. අනතුරු ඔබ නැවතත් සුන්දර ඉරිදාවත් එක්ක එකතුලා ඉන්නේ. මිනිස්සු කලාවත් එක්ක ජීවත් වෙනකොට, කලාවට ආදරය කරනකොට ඒ මිනිස්සු අතින් බිහි වෙන දේවලුත් බොහොම කලාත්මක බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ හිත වෙන්න පුළුවන් ඔවුන් තව කෙනෙක් එක ගනුදෙනු කරන විදිය, ඒ සියල්ලම වෙනස් වෙනවා ඔය කලාවත් එක්ක. මම හිතන්නේ ඒකම තමයි මෙතුමාටත් මේ පිළිහිලා තියෙන්නේ. දැන් විරාමෙන් අතරතුරත් අපි කතා වහ කරමින් ඉන්න අතරතුර කියපු දෙයක් තමයි මේ සතියේකට දවසක් ඉතින් හොඳට ටිකක් සින්දු කියන දවසක් අනිවාර්යෙන් වෙන් කරගන්නවා කියන කාරණාව. කොහොමද මේ කලාවට යොමු වීම සහ කලාවත් එක්ක කොහොමද ජීවිතේ ඉදිරියට යන්නේ? කලාවට මම මුලින්ම යොමු වුණේ මගේ මේ ප්‍රාථමික අධ්‍යාපනය කරන කාලේ. අපිට හිටියා ජයන්ති පීරිස් කියලා මියුසික් ටීචර් කෙනෙක්. එතුමිය අපිට බොහොම ආදරෙන් මියුසික් ඉගැන්වුවා. සංගීතය කියන එක අපිට නිකන් ඇඟට දැම්මා. මේ අපි ඒකත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා. එතනින් එහාට ඊට පස්සේ ගිහලා අපිට සුනන්ද බාලසූරිය කියලා මියුසික් ටීචර් කෙනෙක් හිටියා. මේවත් එක්ක අපි මම ඇත්තටම 10 පන්තියේ ඉන්නකොට මම සමස්ත ලංකා ඒකල ගායන ලංකාවෙන් අංක 1. ඔව්. ඉතින් ඒවත් එක්ක අපි දැනට අදටත් මේ මියුසික් කියන එක එන්ජොයි කරනවා. දැන් මගේ පුතා ගත්තොත් එහේ මගේ පුතා එයා ලෝකේ තියෙන ලොකුම මියුසික් ස්කූල් එකක් තියෙනවා ගිල්ඩ් හෝල් කියලා. ඒකේ අදටත් පියානෝ එක ඉගෙන ගන්නවා. දැන් හුඟා දුරට ඉගෙනගෙන ඉවරයි. මම හිතන් තව අවුරුද්දකින් විතර එයා ඉවර වෙයි ඒක. ඒකයි ඩබල් බේස් එකයි. ඉතින් ඒකත් හොඳ වාදකයෙක් නේද? වාදනය කරනවා. කරන්නේ මොකක්ද ඒ බාන්නේ? කහුන්. කහුන් එකට. මොකද ඒක තමයි ලේසියෙන්ම වාදනය කරන්න පුළුවන්. ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ මම බටනලාව ගැව්වා. හැබැයි ගීතර තරම් ලේසි නෑ, බීට් එක හුවෙන්නත් ඕන. ඔව්, ඉස්කෝලේ යන කාලේ බටනලාව ගැව්වා. එතකොට මම මේ අපරදිග තූර්ය බාරදිග මේ කණ්ඩායමේ හිටියා. මම තම්මැට්ටමයි ෆ්ලූට් එකයි දෙකම මම ගැව්වා. ඉතින් දැන් ඔය අද ඉන්න අපේ එයාර් ෆෝස් කමාන්ඩර්ත් අපිත් එක්ක හිටියා බෑන්ඩ් එකේ. ඔව්, මගේ හොඳම යාළුවෙක්. ඉතින් ඒ වගේ අපි සංගීතයත් එක්ක තමයි මේ ගමන ආවේ. හරි. සංගීතයත් එක්ක ওই ගමන ආපු හින්දා එතනින් එහාට නොනැවතිලා ආනන්ද විද්‍යාලයේ නැහැ පැත්තට කතාව අපි අරගෙන යන් අපේ කාලයත් එක්ක නේද? දැන් අපිට කතා කරන ගොඩාක් දැන් තියෙනවා. පාසල් කාලේ තියෙන විශේෂතා මේ හැම දෙයක්ම කතා කරන්න. විශේෂම දෙයක් මතක් කරගෙන අපි යමු වෘත්තීය පැත්තට. ඉතා ඉක්මනින් කොහොමද ආනන්ද විද්‍යාලයේ මතක අතර මොකක්ද විශේෂම මතක් කරගන්න තියෙන්නේ? ආනන්ද විද්‍යාලයේ මතක අතර විද්‍යාලයේ ඉන්න කාලේ හිටියට පස්සේ කරපු දේවල් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද විද්‍යාලයේ ඉන්න කාලේ අපි කියන්නේ රෙබලියන්ස්ලා කියන්නේ විප්ලවකාරයෝ
කියන කිසි දෙයක් කරන්නේ කරන්නේ කියන දේ නෙමෙයි ඒකට හාත්පසින්ම විරුද්ධ දෙයක් අපිට අපේ හිටපු ගුරුවරුත් එක්කත් අපි මේ මොනවද අපේම භාෂාවෙන් කියනවනේ අරගන්නවා හරියන්න හරි වර්ධින්න හරි මේක තමයි හරිම දේ තමයි හරිම දේ කියලා එහෙම අවස්ථා තිබ්බ අනන්තවත් ඒ අතරේ අපිට ඉතාමත්ම අපි අදටත් ගෞරවයෙන් වන්දනාමාන කරන තත්වයේ ගුරුවරුත් අපිට හම්බුණා අද වෙනකොට මූණ බලන්නේ නැති ගුරුවරුත් ඉන්නවා පොද තේරෙනවා නම් මේ මේ මිනිස්සු කරන්නේ ළමයින්ව ප්‍රපාතයට අද දැමීම කියලා එහෙම මිනිස්සුන්ත් එක්ක අපි සම්බන්ධ වුණ නැහැ එහෙම එහෙම අවස්ථා තිබ්බ අපිට ඉස්කෝලේ මොකද මේ ආනන්දේ කියන්නේ අතිවිශාල ආයතනයක්. මේ ආයතනයේ තියෙනකොට එක එක ජාතිවල මිනිස්සු ඉන්නවා. සමහර මේ ගුරුවරු ඉන්නවා. ඒගොල්ලන්ගේ ගෙවල් හදන්නේ අපේ කාලේ අපිට ඉගෙන උගන්වන්න දෙන කාලේ අරගෙන තමයි මේ ගෙවල් හදන්නේ. එහෙම එහෙම පුද්ගලයෙක් හිටියා. ඉතින් පස්සේ කාලෙක මට හම්බ වෙලා මේ මේ මට කිව්වා මේ මම ඉස්කෝලෙන් අස් වෙලා. මට කිව්වා මේ ආතුෂාර මන්දන් ආනන්දේ නෑ කියලා. මොකයි තාම හොඳයි සර් කියලා. ඒයි එහෙම කිව්වම ගයි මතක නැද්ද අපි ඉන්න කාලේ අපිට කරපුවා. සර් ඉස්කෝලේ ආවේ නෑනේ. සර්කල් එකේ වල හදපු එකනේ. දවස් දෙකනේ ඉස්කෝලේ ආවේ. ඉතින් ඔය වගේ කට්ටිය ආනන්ද යන්නේ කොහොඳයි කියලා. ඒ වගේ අපිට අර කෙලින් කතා කරන්න පොන්දක් තිබ්බ ඕනම කෙනෙක් ඉස්සරහා. අදටත් එහෙමයි. ඒ ඒ ලැබිච්ච පන්නරේ. එතකොට ඊළඟට මට ආනන්දදි හම්බ වෙච්ච පුද්ගලයෝ තමයි මම දකින්නේ ආනන්දේ කියලා. මම ආනන්දේ කියලා මම දකින්නේ මේ තියෙන බිල්ඩින් ටික නෙවෙයි. මම දකින්නේ අදටත් මගෙත් එක්ක එකට ඉන්න පිරිස. අපිට හම්බ වෙච්ච කට්ටිය. ඉතින් මේ අතරේ මට අමතකම කරන්න බැරි චරිත දෙකක් තියෙනවා අර මේ මේ හදවතේ මිතුදම මගේ හොඳම යාළුවෙක් නැති වුණා ඉස්සෙල්ලාම පළවෙනියටම අපි අපව අතහැරලා ගියේ චන්දන ජයසේකර කියලා. උගලන්ට මතක ඇති එයා ෆෝස් එකට ප්ලේන් දෙකකට ඇටැක් කළා පිට දවස් දෙකක් ඇතුළත ඇවුරෝ එකක්. ඒකේ දෙවෙනි ෆ්ලයිට් එකේ හිටපු ෆ්ලයිට් ඉංජිනේර් හැමදාම අපි සෙන්සුරාදට හම්බ වෙනවා. ඒ සෙනසුරාද මම යනකොට මේක උනේ සිකුරාදා. ඒ සෙනසුරාද මම යනකොට ගෙදර වහලා තිබ්බා. ගෙදර වැඩ කරන ළමයා හිටිය එළියේ. මම කිව්වා චන්දන බේබිය තාම ආවෙ නැද්ද කියලා. ඇයි සර් දන්නේ නැද්ද කියලා අහුවා. මම කෝ නෑ මොකද්ද උනේ කියලා. චන්දන බේබි ගිය ප්ලේන් එක ඩීය ගහලා කොටි ගහලා මේ මේ චන්දන බේබි නැහැ කිව්වා. එතනින් චන්දන ජයසේකර කියන චරිතය ඉවර වුණා. අදටත් අපිට එයාගේ භෂ්මාවශේෂවත් කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. ඊළඟට මගේ අනික් හොඳම මිත්‍රයා හිටපු සමන්ත රැටියල කියලා. ඒත් අමතක කරන්න බැරි චරිතයක්. ඉතාමත්ම හිත හොඳ හෘද වස්තු ගලවලා අතර දෙන જાතියේ මිනිස්සෙක්. හදවත් සත්කමක් කරන්න ගියා. ගෙදර ආවේ නැහැ. ඉතින් මේ චරිත දෙක මට මගේ ජීවිතේ අමතක කරන්න බැරි පුද්ගලයෝ දෙන්නෙක්. හැමදාම මතක් වෙන. හැමදාම මේ මේ ඔහොම සෙන්සිටිව්. ඔහොම ආනන්ද විද්‍යාලයෙන් එහා පැත්තට අපිට ඇවිල්ලා ජීවිතේ වෙනස් කරපු තැනක් තියෙනවද? ජීවිතේ වෙනස් කරපු මාර්ගයක් තියෙනවද ඔබේ ඔය කියන තැන? මට මගේ ආදරණීය බිරිඳ හම්බ වුණේ 1989. අහම්බෙන් අපි හම්බ වෙලා දැන් අද වෙනකොට 89 ඉඳන් අද වෙනකොට කියන්නේ අවුරුදු මං හිතන්නේ 30 ගන්න. මගෙත් එක්ක ඉඳලා සියලුම අවස්ථාවල ඒ කියන්නේ සියලුම අවස්ථාවල ඒ කියන්නේ සතුටු වෙන්න පුළුවන් අවස්ථාවල දුක් වෙන්න පුළුවන් අවස්ථාවල අවශ්‍ය ධෛර්ය ශක්තිය මට දුන්නේ කසාද බඳලා ගෙදරින් එළියට ගියාට පස්සේ මගේ දෙමව්පියෝ නෙවෙයි මගේ බිරිඳ සහ මගේ පුතා. මගේ පුතා අපේ ජීවිතයට එකතු වෙන්නේ 2007. අතනම කියනනම් පුත්‍රාත්මයක්. මට ඒක බය නැතුව කියන්න පුළුවන්. ඔය අපි දැන් මේ ගිය අවුරුද්දේ මෙහෙ ගිහිල්ලා පොම්පේ. අපි මගේ අනික් මේ ඔය සින්දු කියන එකට අමතරව තියෙන මේ ඉතාමත්ම කැමැතිම දේ තමයි මම මේ රට රටවල මේ සංචාරය. මම අද වෙනකොට මම හිතන්නේ රටවල් 40කට එහා පැත්තේ මම අපිත් මෙහා පැත්තේ ඉන්නවා සංචාරය. කියලා දිසා රටවල් 40කට එහා පැත්තේ. ඒක බොහොම අපි ඉස්සරින් දැම්ම මමයි මගේ වෙනද ඔය තියෙන්නේ මේ ඉස්සෙල්ලා පෙන්නුවේ මේ අපි යමු කලින් ඇක්ටිව් වෝල්කනෝ එකක්. මේ මේ ඔය කහපාටට ඔය තියෙන්නේ ඔය මේ නවසීලන්තේ ඒ ඔය ගිනි කන්ද අදටත් පුපුරනවා. ගිය අවුරුද්දේ සක්‍රීය ගිනි කන්දක් ගිය අවුරුද්දේ ඔක පුපුරලා එතන හිටපු මිනිස්සු කීප දෙනෙකුත් ඒ කියන්නේ සංචාරකයෝ කීප දෙනෙකුත් මරුණා. ඊළඟට ඊළඟ රූපරාමුවේ හිටියේ මේ මගේ ඔය තවත් අමතක කරන්න බැරි තව එකක් කියන්න මම දැක්කා. මේ මගෙත් එක හැමතැනම යන මිත්‍රයෝ ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ නලින්ද්‍ර ජයසිංහ කියන්නේ. අනික එක්කෙනා ওই මේනක මංගලනාත් කියන්නේ. අපි රට ලෝකේ පුරා අපි කට්ටිය යනවා.
මේ මේ ඔය අපි ස්වීඩන් මැල්මෝ ගිහිල්ලා ඔය ෆොටෝ එක තියෙද්දි මේ මෙහෙ මේ ස්වීඩන් වල මැල්මෝ අපි එතනින් පටන් අරගෙන අපි ගියා. එතකොට ගඩාන්ස් කියලා පෝට් එකක් තියෙනවා උඩින්. අපි කාර් එක නැවෙදාගෙන ගිහිල්ලා ගඩාන්ස් වලට ගිහිල්ලා එතනින් පල්ලෙහාට 8 කිලෝමීටර් 8000 කෙලෝ ගෙනාවා අපි තුන් දෙනා. මේ ඒ වගේ අපි අමුතු දේවල් කරනවා. වෙනස් දේවල් පංචාරය කරන. ඉතින් ජීවිතේ වෙනස් වෙච්ච අවස්ථා කිව්වොත් එහෙම එකක් මට මගේ මේ දැන් මගේ බිරිඳ හම්බ වෙලා අපි ජීවිතේ පටන් ගත්ත අවස්ථාව. ඉතින් එයා මට මගේ හැම අවස්ථාවෙදීම මට ධෛර්ය ශක්තිය දෙනවා. හැමදේම මොන හරි කිව්වොත් එහෙම මොකද මේ ඇත්තටම අපි ඉන්නේ රටවල් දෙකක. මගේ බිරිඳයි පුතයි ඉන්නේ එංගලන්තේ. මම ඉන්නේ මෙහි. ඉතින් පැය සමහරලාට පැය පහ මාර්ග සමහරලාට පැය හතර මාර්ග දැන් මේ කාලේ පැය හතර මාර්ග වෙනසක්. ඉතින් බොහොම චැලෙන්ජින් දෙයක්. හැබැයි අපි ඒක හොඳින් කරගෙන යනවා කියලා මම හිතනවා. මොකද මේ පුතා වෙනුවෙන්. පුතා ඉස්කෝලේ යන්නේ එහෙ. ඒ හේතුව හින්දා මේ අම්මට පුතාව දාලා එන්න බෑ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ එහෙ ඉන්නවා. එතකොට ඊළඟට අපි මේ අද කතා කරන දේ ගැන කතා කළොත් එහෙම මම මේ ව්‍යාපාරේ පටන් ගත්ත වෙලාවේ මම මේ පුනර්ජන්මයේ බලශක්තිය කියන දේ ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැහැ. දොර අමතක කරන්න බැරි චරිතයක් ඉන්න මගේ දැන්ට ව්‍යාපාරික සගයා. රූපරාමුකි පැද්ද මේ වීඩියෝ දර්ශනගේ පැද්දා කියනවා. ව්‍යාපාරික සගයා. චම්පික පෙරියක් පෙරුම. චම්පික තමයි මට මේ 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 පුනර්ජන්මයේ බලශක්තියේ ABC කියලා දීපු පුද්ගලයා. ඉතින් ඒ මගේ ජීවිතේ වෙනස් කරන්න මගෙත් එක්ක එකතු වෙච්ච කට්ටිය අපේ 88 අපේ මේ රයිවල්රි ස්කූල් එක රාජකීය විද්‍යාලයට ගිය මේ මේ සහෝදරේ මේ ඒවරට අපි මේ ව්‍යාපාර වලට ආවට පස්සේ අපි එකතු වෙලා බොහොම හොඳින් වැඩ කරගෙන යනවා. ඉතින් ඒකත් අමතක කරන්න බැරි දෙයක්. අපි මේ මේ ව්‍යාපාරේ පටන් ගත්ත වසර මේ ඊට කලින් මම එංගලන්තේ ඉන්න කාලේ මේ ඔයගොල්ලෝ දන්නවා මේ ලයන් රුවරි සමාගමේ මගේ ආයතනය තමයි එහෙ මේ නැෂනල් ඩිස්ට්‍රිබියුටර් හැටියට හිටියේ එංගලන්තේ. මම අවුරුදු 4ක් එංගලන්තේ ඉන්නවයි කියලා ගියේ. ඒ අවුරුදු 4 ඉවර කළා මම ආවා. ඒ වගේම මොකද ඊට පස්සේ අවුරුදු 4කදී මම පුරවැසිභාවය ලබා ගත්තා. ලබාගෙන මම ලංකාවට ආපහු ආවා. ඇවිල්ලා තමයි මේ නොයෙකුත් ව්‍යාපාර පටන් අරගෙන කරගෙන යන්නේ. දැන් මේ පුනර්ජන්මයේ බලශක්තිය පිළිබඳව කතා බහ කරනකොට එහි වටිනාකම කොහොමද ලංකාවට මේ වෙලාවේදී කොහොමද අපිට ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්කම තියෙන්නේ? මම හිතන්නේ මේ තරංග ඔයා ඉතාමත්ම හොඳ තැනකට අපේ සාකච්ඡාව ගෙනාවේ. දැන් අපි ගත්තොත් පුනර්ජන්මයේ බලශක්තිය කියන එක අපේ දැනට තියෙන බලශක්ති ප්‍රභාව වලින් 40% වගේ තමයි දැනට අපි පාවිච්චි කරන්නේ. මේකිනුත් අතිවිශාල ප්‍රමාණයක් තියෙන්නේ මහා පරිමාණ ජලවිදුලි බලාගාර. ඒ කියන්නේ ඉස්සර කාලේ කරපුවා. දැන් ජලවිදුලිය කියන එක අපිට දැන් එකතු කරන්න තියෙන අවස්ථා බොහොම විරලයි. හේතුව දැන් තියෙන ඒවායේ ප්‍රාග්ධන වියදම ලොකු ගාණක් යනවා. මොකද තියන්නේ ඇක්සස් හරි අමාරු තැන්වල තියෙන්නේ, කඳු මුදුන් වල තියෙන දෙන්නේ. එහෙම ඒවා හරි අමාරුයි අපිට ජාලගත කරන්න. එතකොට දැන් අද කාලේ ලෝකයේ වැඩිම ප්‍රවණතාවයක් තියෙන්නේ සුලං බලශක්තිය සහ සූර්ය බලශක්තිය. අපි ගත්තොත් ලංකාවේ අපි දීලා තියෙනවා අපි 2019 අස්සංකලා පැරිස් සම්මුතිය. මේ මේ පරිසර සම්බන්ධ පැරිස් සම්මුතියක් අපි අස්සංකලා. ඒ සම්මුතියෙන් අපි බැඳිලා ඉන්නවා 2030 වෙනකොට ලංකාවේ විදුලි පරිභෝජනයෙන් 70%ක් පුනර්ජන්මයේ බලශක්තියෙන් ලබා ගන්නවයි කියලා. රද වෙනකොට අපේ තියෙන්නේ 35%-40% වගේ. හොඳ වර්ෂාව තියෙන හොඳ අවුරුද්දක නම් අපි ඔක 50-55 දක්වා යනවා. ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ගිය අවුරුද්ද අපි 100ට මම හිතන්නේ 52ක් දක්වා අපි තිබ්බා මේ පුනර්ජන්මයේ බලශක්තිය. මොකද හොඳ වර්ෂාව තිබිච්ච අවුරුද්දක්. හැබැයි දැන් අද කාලේ වෙනකොට අපි දකිනවා මුළු ලෝකෙම ඉතාමත්ම විශාල පරිසර විපර්යාස සිද්ධ වෙමින් පවතිනවා. අපි දැක්කා චීනයේ සෙන්ටිග්‍රේඩ් 52 දක්වා ගියා. අපි දැක්කා ලෝකෙ පුරාම යුරෝපයේ විශාල ප්‍රමාණයක් ලැබුගිනි දැක්කා. පහුගිය කාලය ඇතුළත මිලියන් 12ක් අක්කර හෙක්ටයාර් මිලියන් 12ක් කැනඩාවේ පිච්චුණා ලැබුගිනි. ඉතින් මේ සියලුම දේවල් වලින් අපිට වෙන්නේ අපි දැක්කා එතකොට ඇට්ලාන්ටික් සාගරයේ අපි දැක්කා මෙච්චර කාලයකට තිබිච්ච අවම හිම ප්‍රමාණය. ඉතින් මේ අපි යන්නේ කොතනටද? එතකොට ලංකාව කියන්නේ බොහොම පොඩ්ඩක් බලශක්තිය භාවිතා කරන රටක්. හැබැයි අපිට වගකීමක් තියෙනවා
අපේ අනාගතය කියන එක පුනර්ජන්‍ය බලශක්තියෙන් සංයුක්ත කරගෙන මේ අපි දීලා තියෙන ඉන්ටර්නැෂනල් ටාගට්ස් වලට යන්න. හොඳයි අපි බලමු යන්නේ කොහෙටද යන්න ඕනේ කොතනද අපි ඉන්නේ කොතනද කියලා. අපි ඉන්න තැනට දැන් කතා කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි ධම්මික නානායක්කාර මහත්මයා. බොහොම ආදරෙන් ඔබත් පිළිගන්නවා අපේ වැඩසටහනට. ධම්මික මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. ඔබේ පුංචි කාලේ ඉඳලා මිත්‍රයෙක් අපිත් එක්ක අද දවසේ සාකච්ඡාවේ ඉන්නේ. ඒක නිසා අපි දන්නවා ඔබට හුඟක් දේවල් එතුමා ගැන කියන්න පුළුවන්කම තියෙනවා කියලා. හැබැයි අපි ඔබට ලබා දෙන විනාඩි දෙකක් වගේ පුංචි කාල සීමාව. අපි කතා කරමු. හොඳයි. බොහොම ස්තුතියි මේ ඇතන බොහොම සන්තෝෂයි අපේ පාසල් මිත්‍රයා ලක්පාල් පණෑන්තු දැන් ඉන්න තත්ත්වය ගැන ඒ වගේම මේකට සහභාගි වීම ගැන. ලක්පාල් ගැන කියනවා නම් ගොඩක් දේවල් කියන්න පුළුවන්. මොකද මගේ අවුරුදු 40කට වැඩි මිත්‍රේ මේ ඉතින් කෙටියෙන් කියනවා නම් ඉතාමත් අව්‍යාජ නිහතමානී සුන්දර විනෝදකාමී පුද්ගලයෙක්. ඉතින් ඒ වගේම කල්යාණ මිත්‍රේ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ලක්මාල්ගේ පාසල් කාලේ ඉඳලම තිබ්බා ඉහළ නායකත්ව ගතිගුණයක්. ඒ වගේ හැකියාවක්. ඒ කියන්නේ දැන් අපි ස්කූලේ සොසයිටි එකද ස්පෝර්ට් සොසයිටියක් වෙන්න පුළුවන් වෙන ඕන එකක් වෙන්න පුළුවන් දැන් වුණත් ඒක ප්‍රොෆෙෂනල් සොසයිටියක් වෙන්න පුළුවන් ඔහු නායකත්වය කවදාවත් සම්භායක් නැහැ. හැබැයි නිරායාසයෙන්ම ඔහුට ඒ නායකත්වය මේ හිමි වෙනවා ඒ ක්‍රියාකාරකකත්. ඒ වගේම ඉතාමත් හොඳ ගතිගුණයක් තමයි සාධාරණ වෙනුවෙන් සාහිත්‍ය තමා ධර්ණ මතය දෙන්නේ නිකා නොකියෝ පෙනී හිටිනවා. හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් දැන කරනවා. දැන් ඕක මේ ව්‍යාපාරික ලෝකයට එනකොට මේ ඕකත් ඇවිත් අර ටැලි සීයෙන් කිරිකනෝ වගේ වැඩක්. මොකද විශේෂයෙන්ම අපි වගේ දියුණු වෙන රටවල් වල ව්‍යාපාර ලෝකයේදී අපි පිටත් ආයතන තමයි වැඩ කරනකොට හරි කැම්පුල් වෙන්න ඕන ඉන්දියර වැඩ කරන එක සමහරලාට හරි රිස්ක්. හැබැයි ඒක තමයි හරි ක්‍රමය වැඩ කරනවා. ඒ වගේම මේ තව හොඳ ගතිගුණයක් තමයි මේ අභියෝග බාර ගන්න මේ හරිම දක්ෂයි. බයක්. එතකොට මේ දැන් මේ සෝලා බිස්නස් එක කරන්න ඒක ලක්පාලට අලුත්ම බිස්නස්. හැබැයි ඒක ඉතාමත් හොඳට කරගෙන යනවා. ඉකට ලක්පාලට මේ තියෙනවා හොඳ ඉතාමත් දක්ෂ ව්‍යවසායක බුද්ධියක් සහ මේ ව්‍යාපාරික ඥානයක්. ඒක මේ ඒ ගතිගුණයන් පාසල් කාලේ ඉඳලම පෙන්නුවා මට. ඒ කාලය එක මම දැන් නැහැ කියන්න පුළුවන් වේද කියලා. තරල උදාහරණයක් ගත්තොත් ඔය අපි උසස් කළ ලිව්වේ 1988. දැන් ওই කාලේදී මේ පාස් පේපර් දුප්පට උත්තරයක පාස් පේපර් හොයාගන්න නැහැ. ඉස්සර ඉස්කෝලේදී හරි කියන්නේ නැතොත් එහෙම නැහැ. මේ ලක්මාලේ දස්කල කරගත්තා පාස් පේපර් හොයලා ඔය පාකින් ස්කීම් හොයලා උත්තරත් එක්ක ඒක මේ බුක් එකක් වගේ ගහලා මේ බොහොම ඇත්තටම කොස්ට් එකට වගේ ළමයින්ට දුන්නා. ඒක හරි ඒක හොඳ විවසායක තව දිනා. තව පොඩි පොඩි බිස්නස්ස් කරා ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ මොකද 88 89 කාලේ දන්නවද අපිට මේ අපි උසස් පෙළ කරලා ඉන්නකොට මේ කරන්ට් නැ ලයිට් නැ ඒක වෙනම යුගයක්. ඉතින් බිස්නස් ඉතිපන්දම් වලට මේකක් තිබුණා. තව ගොඩක් කලාවට කියනවා නම් හොඳ මේ කොම මේක මොකද මේ ලංකාව ගෞරවයේ රටක ගත්තොත් ඉතාමත් පදුරකට පයින් ගියවත් උගත්තු ගොඩක් එළියට වුණා. නමුත් අවස්ත නැනමත් හා බුද්ධිමත් පුද්ගලයෝ ඔබට තාර්ක ඥානයට සාමා කොමන් සෙන්ස් රසනල් තිංකි ඔය දෙක ඉතාමත් හොඳට තියෙන්න ඕන වැඩක් කරගෙන යන්න. ඒක ඉතාමත් ඉහළයි. ඉතින් ඒ වගේම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් ලක්මාලින්ට දැනගෙනත් මම ඉතාමත් සන්තෝෂ වෙනවා අද වෙනකොට. හොඳයි බොහොම ස්තුතියි. තව ගොඩක් දේවල් කියන්න තියෙනවා කියලා අපි දන්නවා. නමුත් කාලයත් එක තමයි මේ සියල්ල අරගෙන යන්නේ. පුංචි බිස්නස් කරලා තියෙනවනේ මේ පුංචි නෙවෙයි ඔය ධම්මික දැන් මතක් කරපු දෙය මට අතර ඒක අමතකුණ කියන්නේ. ඒක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ කාලේ ඇට්ලස් හෝල් කියලා කම්පැනි තිබ්බදට තියෙනවා. I think අපි A level වලට ආපු වෙලාවේ O level පන්තියෙන් ඉවරලා A level වලට ආපු වෙලාවේ දැන් අපි ඇට්ලස් හෝල් එකට යනවා මේ ප්‍රශ්න පත්‍ර පොත් ටික ගන්න.
පළවෙනි සතිය යනවා. ගියහම කියනවා පොත් නෑ ලබන සතියෙ එන්න කියලා. ලබන සතියෙත් යනවා. එහෙම සති දෙකක් තුනක් යනකොට අපි බලමු මේක හරියන වැඩක් නෙවෙයි මේගොල්ලෝ මේ පොත ගහලා විකුණන්නේ නැහැ. අපි බලමු කොහෙන්ද මේක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් ආරංචි කියලා බැලුවාම අපේ සර් කෙනෙක් කිව්වා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගියා නම් ඔය ප්‍රශ්න පත්‍ර ටික ගන්න පුළුවන් කියලා. පස්සේ අපි ගියා. ගියහම ඔය තියෙන්නේ ගහගන්න කිව්වා. ඊට පස්සේ අපි ෆොටෝකෝපි ගහගත්තා. ප්‍රශ්නෙයි පත්‍රෙයි මේ උත්තරේ දෙකම ෆොටෝකෝපි ගහගත්තා. PO applied physics chemistry ඔය හතර අපි ෆොටෝකෝපි ගහගත්තා අවුරුදු 5ක ඒවා. ඊට පස්සේ එනකම මං හිතුවා දැන් මේ පොතුත් නැහනේ. දැන් මේක පොතක් හැටියට ගහලා වික්කනම් මොකද කියලා. ඒ කාලේ ඇට්ලස් හෝල් එකේ පොත රුපියල් 75යි. අපිට පොතක් print කරන්න ගියේ රුපියල් නිකන් 15ක් වගේ මුදලක් ගියේ. හොඳට ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඉතාමත්ම හොඳ තත්වයේ පොතක් print කරලා අපි එළියට දැම්මා. දාලා අපි රුපියල් 40ට වික්කා. රුපියල් 40ට වික්කා අපි ආනන්දේ පොත් වික්කා. ආනන්දේ නාලන්දේ දෙවිබාලිකා විසාකා රෝයල් මේ ස්කෝල පහේම පොඩි නෑ පොඩි පහේ විශ්වාසයි අති විශාල විදිහට මේ ඊට පස්සේ මේකට සූ බොට්නි කියන දෙකත් අපි එකතු කළා පොත් හයක් ස්කෝල 7-8ක අපි වික්කා කවුද මේකට සහභාගී වුනේ මමයි මං කියුවේ අර මගේ නැති වෙච්ච යාළුවා චන්දන ජයසේකර මොන වෙලේකට ඔබ ඉන්නව එතන ඊළඟට තව අපි හිටියා අනුරාධ විජේගුණවර්ධන කියලා අද අනුරාධ මේ ඊට පස්සේ අනුරාධ නේවියකට ගිහිල්ලා දැන් එයා ඇමරිකාවේ ඉන්නේ මේ අපි තුන් දෙනා තමයි මේක කළේ ඉතින් ඒ අවස්ථාවේ හැටියට කරන්න තියෙන දේ කළා මේ දැන් අවස්ථාවේ හැටියට කරන්න තියෙන දේ ගැන තාම ඔව් දැන් අවස්ථාවේ හැටියට මේ බලන් ඉන්න අයට කරන්න තියෙන දේවල් තියෙනවානේ දැන් ප්‍රශ්නයක් තමයි ලංකාව බංකොලොත් වෙලා කියයි ආර්ථිකයෙන් වැටිලා කියයි ඩොලර් ගැන ප්‍රශ්න දිනවා කියයි ඉතින් මේ සියලු දේවලුත් එක්ක මේ රටේ ඉඳලා හරියන්නේ නැහැ කියයි රටවල් හැරලා යන්න ඕන කියලා තැන තමයි ගොඩක් අය ඉන්නේ මොකක්ද ව්‍යවසායකෙක් විදිහට මේ වගේ ශිෂ්‍යයෙකුට එහෙම නැත්නම් අලුත් ශිෂ්‍යයෙකුට යන්න බලාපොරොත්තු වෙන තරුණයෙකුට දෙන්න තියෙන පණිවිඩය ඔබතුමාට? රට අතහැරලා යනවා නම් මම අද මෙතන නැහැ. මොකද හේතුව මට යන්න පුළුවන් ඕනම වෙලාවක ඕනම රටකට. ලෝකේ තියෙනවා නම් රටවල් මම හිතන්නේ x කියලා ප්‍රමාණයක් තියෙනවා නම් මේ ප්‍රමාණයෙන් අඩුම ගානේ x -10 කියන ප්‍රමාණයට මට යන්න පුළුවන්. මොකද මගේ પાස්පෝර්ට් එකේ මට ඕනම රටකට යන්න පුළුවන්. ඊළඟ ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මොකද හේතුව මම දකිනවා අපි දැන් පටන් ගත්ත දේවල් තියෙනවා මේ රටේ. අපි නිසා යැපෙන අතිවිශාල ප්‍රමාණයක් ජනතාවක් ඉන්නවා, පවුල් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපි වගේ කට්ටිය ගියොත් එහෙම වෙන්නේ අපිට ඉස්සරහටත් මේ රටේ අද තියෙන දුර්වල ආර්ථික තත්ත්වය නගා සිටවන්න අපි ඒකට පාරක් කපුවා කියලා හිතාගන්න බෑ අපිට යැපීම සතුටු වෙන්න බෑ. දැන් මම දකින දෙයක් තමයි තරංග දැන් මේ පුනර්ජන්මීය බලශක්තිය කියන එක රටකට අත්‍යවශ්‍ය දෙයක්. මම ඒක ගැන ටිකක් වැඩිපුර කතා කරන්නම්. අපි ගත්තොත් අද වෙනකොට අපේ මුළු බලශක්තිය අවශ්‍යතාවයෙන් 15%යි අපි මේ දකින විදුලිය. දැන් හැමෝම දකින දේ තමයි බලශක්තිය කිව්වහම විදුලිය. විදුලිය කියන්නේ 15%යි. එතකොට ඔයගොල්ලෝ හිතාගන්න මේට වඩා අමතරව කොච්චර විශාල ප්‍රමාණයක් බලශක්තිය කියන එක පරිභෝජනය වෙනවද රටේ? අනිත් කොහෙද තියෙන්නේ? ඒගොල්ලෝ දකින්නේ බස් එකක් එලෙව්වොත්, කාර් එකක් එලෙව්වොත්, ත්‍රී වීලර් එකක් ගියොත් එහෙම, කෝච්චියක් ගියොත් එහෙම මේක බලශක්තිය. ඒතොර ගෙදර මිනිස්සෙක් බොයිලර් එකක් මේ දරලිප පත්තකලොත් බලශක්තිය. ෆැක්ටරි එක බොයිලර් එකක් පාවිච්චි කළොත් බලශක්තිය. මේ සියලුම දේවල් බලශක්තියට අදාළ වෙන්නේ. එතකොට මේ දේවල් එකතු කරලා ගත්තාම 100ක ප්‍රමාණයක් හැදෙනකොට අද අපි ඉන්න ප්‍රමාණය වගේ තව 10 15 ගුණයක් වැඩි වෙන්න ඕනේ අපේ බලශක්තිය අවශ්‍යතාවයට පුනර්ජන්මීය බලශක්තියෙන් යනවා නම්. එතකොට අපි දැන් දැකලා තියෙනවා මේ 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 පුනර්ජන්මීය බලශක්තියේ විශේෂයෙන්ම මේ සූර්ය බලශක්තිය කියන එක ප්‍රගමණය වෙච්ච දේ පහුගිය අවුරුදු 13 14ක් ඇතුළත තමයි ලංකාවට මේක ආවේ. ඊට කලින් තිබුණේ ඕෆ් ග්‍රිඩ් සිස්ටම්ස් කියලා තිබුණේ. ඇත්තටම විදුලි බලය ළඟාවිය නොහැකි විදුලි රැහන් ළඟාවිය නොහැකි ගෙවල් වලට පොඩි පොඩි සිස්ටම්ස් හයි කරලා දීපේක තමයි. ඒක ඔය ADB ප්‍රොජෙක්ට් එක කරා අතිවිශාල කාලයකට කලින් කරපු දෙයක්. දැන් ඒක හුඟක් දුරට අඩු වෙලා තියෙන්නේ. දැන් කරන්නේ අද මේ දරාගත නොහැකි විදුලි බිල නිසා මිනිස්සු යොමු වෙනවා සූර්ය බලශක්තියට තමුන්ගේ තියෙන සාමාන්‍ය පරිහරණය කරන විදුලිය නිෂ්පාදනය කරගන්න එක තමුන්ම කරගන්න එක. ඉතින් මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අත්සන් කරලා තිනවා පැරිස් සම්මුතිය. පැරිස් සම්මුතිය 2019 අත්සන් කරපු පැරිස් සම්මුතිය අපි ඉන්නවා 2030 වෙනකොට 70%ක් පුනර්ජන්මීය බලශක්තිය වෙන්න ඕනේ. 2050 වෙනකොට සම්පූර්ණයෙන්ම කාබන් නියුට්‍රල් වෙන්න ඕනේ කියලා රට. කාබන් නියුට්‍රල් වෙන්න ඕනේ කියන්නේ ඔය කතා කරපු ඉතුරු 85% අපි බිඳුවට ගේන්න ඕනේ කියන එක.
ඉතින් ඒක අතිවිශාල චැලෙන්ජ් එකක් ලංකාවට. මොකද ලංකාව කියන්නේ අපි ඔයගොල්ලන්ට හොඳට මතකයි දැන් පහුගිය මාස 7-8 අපි ගත්තොත් එහෙම අපිට කොච්චර අමාරු වුණාද කියලා අපේ IMF ෆැසිලිටි එක නෙගෝෂියේට් කරගන්න බිලියන් 2.5ක් වගේ. right තාම ඒක අපි තාම අපිට ඒක හම්බුලා නැහැ නේද? එතකොට ඒ ඉතින් එහෙම රටකට පුනර්ජන්‍ය බලශක්තිය අපේ 2030 වෙනකොට අවශ්‍යතාවය සපුරා ගන්න අපිට අවශ්‍යයි සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 11ක් විතර. මේ ඩොලර් බිලියන 11 තියෙනවා ප්‍රොජෙක්ට්ස් වලට අවශ්‍යයි ඩොලර් බිලියන 6-7ක් අවශ්‍යයි. ඊටු ටික තියෙන්නේ සම්පූර්ණයෙන්ම grid expansion වගේ දේවල් තියෙන්නේ. ඉතින් මේක කරන එක ලේසි වැඩක් නෙවෙයි. එතකොට අපි ඇත්තටම රජයත් එක්කත් අපි කතා කරනකොට අපි කියන්නේ අපි මේ පහුගිය මේ දවස්වල අපි ජනාධිපතිතුමාත් එක්ක කරපු සාකච්ඡාවකදීත් අපි කිව්වේ මේක අපිට දැන් සමහර බැංකු පොඩි පොඩි බැංකු ගිහිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හැකියාවේ හැටියට යම් කිසි මුදලක් අරන් එනවා මේ අඩු පොලියට අරගෙන එනවා. හැබැයි අපිට ජාතික ප්‍රතිපත්තියක් හැටියට මම විශ්වාස කරනවා අපිට පුළුවන් නම් රටක් හැටියට කතා කරලා මොකද ග්‍රීන් ක්ලයිමේට් ෆන්ඩ්ස් කියන ඒවා තියෙනවා අතිවිශාල ප්‍රමාණයක් ලෝකේ. මේවා තාම ලංකාවෙන් මේකට තියෙන මේ ප්‍රගමණය මේවට යොමු වීමේ ප්‍රගමණය ඊටම අඩු හැටියට තමයි මම දකින්නේ. ඊයේ පෙරේදා DFCC බැංකුවට එක ග්‍රීන් ක්ලයිමේට් ෆන්ඩ් එකකින් ඇක්‍රෙඩිටේෂන් එකක් හම්බ වුණා. ඩොලර් මිලියන 250ක්. ඉතින් ඒක එනකොට තව අවුරුදු මම බලාපොරොත්තු වෙන සාමාන්‍ය අවුරුදු එකමාරක්වත් තව යයි මේ මුදල් ටික ලංකාවට එනකොට. ඒක ඊටමත්ම හොඳ දෙයක් ඒගොල්ලෝ කළේ. හැබැයි එහෙම නෙවෙයි මම කියන්නේ අපිට අවශ්‍යයි දැන් අපේ ලංකාවේ තියෙනවා බැංකු 30කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ බැංකු ඔක්කොම එකතු වෙලා සාමූහිකව අපිට පුළුවන් නම් කෙලින්ම ඩොලර් බිලියන එකක් වගේ ගෙනල්ලා ඉවරලා ඒ බිලියන එකේ මේ ප්‍රමේයයන් යන්න පුළුවන් නම් ඉස්සරහට ඒක තමයි අපිට මේ පුනර්ජන්‍ය බලශක්තිය ලංකාවේ ප්‍රචලිත කරගන්න පුළුවන් එකම අවස්ථාව. ඊට අමතරව ඊළඟ ප්‍රශ්නයට යමු. ඉන්න ප්‍රශ්න නැහැ. අපිට කාලය තමයි අවසන්ලා තියෙන්නේ. අවසන්ලා තියෙන්නේ. ඔව් ඒක නිසා මේ ප්‍රශ්නයක් අහන්නත් වෙලා නැහැ අතන. අපේ ප්‍රශ්න නම් ගොඩාක් තියෙනවා. ඔබත් ඒක කතා බහ කරගෙන මේ සමාජගත කරන්න අවශ්‍ය දේවල් අවසාන තප්පර කීපයක් කරගෙන දෙන්න තියෙන පණිවිඩය කොහොමද සමාජයට? මම සමාජයට දෙන්න තියෙන පණිවිඩය මම කියන්නේ අපි බොහොම දුප්පත් රටක්. ඒක අපි පිළිගන්න ඕනේ. අපි මේ ඉන්නේ මේ අපි පහුගිය අවුරුදු දෙක දැක්කොත් එහෙම පහුගිය අවුරුදු දෙකට වඩා දැන් වෙනස් තත්ත්වයක අපි ඉන්නේ. අපි මේ කරපු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හරහා ආපු සම්මුතියක් හින්දා තමයි අපි මේ තත්ත්වයේ ඉන්නේ. හැබැයි මේක දිගින් දිගටම පවත්වාගෙන යන්න බැහැ අපිට. අපේ මිනිස්සු එකවන්ව මහන්සි වෙලා වැඩ කරන්න පුරුදු වෙනවා. අපේ තියෙන මම දකිනවා සමහර මේ සමාජයේ සමහර මිනිස්සු දවසට පැය 10ක් 12ක් වැඩ කරනකොට සමහර මිනිස්සු පැය 24න් පැය 18ක් නිදාගෙන ඉන්නවා. මේ කුසිතකම කියන එක නැති කරගන්න ඕනේ. රට කැරිට අපිට ඉස්සරහට යන්න නම් මොකද මේ හැමදාම නිකන් දීමේ ආර්ථික ප්‍රතිපත්තිය රටක් හැරිට අපිට කරගෙන යන්න බෑ. මොකද අපිට එහෙම දෙන්න සල්ලි නෑ. එහෙනම් මම මහජනතාවගෙන් මං ඉල්ලන්නේ පුළුවන් තරම් මේ තමුන් කඩිසර වෙලා පුළුවන් උපරිම තමුන් වැඩ කරන ආයතනයට වේවා එහෙම නැත්නම් තමුන්ගේ ව්‍යාපාරයට වේවා මේ සියලුම තැන්වලට තමුන්ගෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න. එහෙම විතරයි අපිට රටක් හැරිට ඉස්සරහට යන්න පුළුවන්. අනික පුළුවන් හැම අවස්ථාවෙදීම තමුන්ගේ බලශක්තිය වෙනුවෙන් පුනර්ජන්‍ය බලශක්තිය පාවිච්චි කරන්න. ඒක තමයි අනාගතය කියන්නේ. ලෝකේ අනාගතය කියන්නේ පුනර්ජන්‍ය බලශක්තිය. ඒකට යොමු වෙන්න. ලෝකෙම වෙනස් කරන්න ඔතනින් පුළුවන්කමක් තියෙනවා. අපිට නැතත් අනාගතයේ රටට තියෙනවා කියන දේ හිතන්න පුළුවන්කමක් හැම කෙනෙකුටම තියෙනවා නම් මේ රට මීට වඩා සුන්දර වේ. ඒ රට සුන්දර කරගන්න වටින අදහස් අද එතුමා අපිත් එක්ක බෙදා හදාගත්තා. මේ දේවල් වලින් එකක් දෙකක් ඕබන් ජීවිතේ එකතු කරගන්න, රට වෙනුවෙන් හිතන්න, එතුමා කලා වගේ, එතුමා කතා කරනවා වගේ, එතුමා ප්‍රියවෙන් ඉදිරිපත් කළා වගේ හැකි දේ කරන්න ඔබත් උත්සාහ ගන්න කියන කාරණාව මතක් කරමින් අද දවසේ අපිත් එක්ක කාර්යබහුල වේලාවක ඇවිල්ලා මේ වටිනා අදහස් බෙදා හදාගත්තට බොහොම ස්තුතියි. ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහත්මයාට අපි අද දවසක මුණ ගැහිලා කතා බහ කරමු. ස්තුතියි තරංග. බොහොම ස්තුතියි. ආයෙත් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.